අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සහ විශ්වාශිර්වාදයෙන් ඔබට සියලු යහපතම මුණගැසේවා. ධම්මගයාවප එසේ ඔබට ප්‍රාර්ථනා කරමින්ම සූදානම තවත් ඉතා දුර්ලභ අධ්‍යාත්මික සිදුවීමක් ගැන ඔබට අනුශාසනා කරන්න. මේ දිනවල අලියතුන් ගැන සමාජයේ වැඩි කතාබහක් ඇතිවන නිසාම සහ මෙම විස්මිත සිදුවීමත් ඇතෙකුට සම්බන්ධව ඇති නිසාමත් තමයි මෙසේ මේ ආකාරයෙන් මේ අසිරිමත් සිදුවීම ඔබට අනාවරණය කරන්න අප කල්පනා කරේ. සෝමාවතිය මහසෑයෙන් මතු අද්භූත සුදු ඇත් පටවා ගැනයි අද ආධ්‍යාත්මික අනාවරණය මේ ආකාරයෙන් ධම්මගයාව ඔබට සිදු කරන්නේ. ඊට පෙර ඔබ තවමත් අප ධම්මගයාව ආධ්‍යාත්මික නාලිකාව subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කරන්න, ඒ සමගම ඇති bell icon එකද click කර අපත් සමග එකතු වන්න ආධ්‍යාත්මික කෝණයකින්ම. මෙම ඉතා දුර්ලභ සිදුවීම සිදුවන්නේ වර්ෂ කීපයකට පෙර උතුම් වූ සෝමාවතිය පින්බිම තුලදී. ඒ වගේම මෙම අතිශය දුර්ලභ දර්ශනය අහම්බයකින් මෙන් කැමරාවක පවා සටහන් වී තිබෙනවා. මහා අනුහස් ඇති සෝමාවතිය චෛත්‍යරාජානන් වහන්සේගේ ගර්භයේ පහළ කොටසට ඇතුල්වන සුදු පැහැ දළ ඇති ඇත් පැටවෙකුගේ විස්මිත දර්ශනයක් තමයි පෙළහරක් වගේ සිදු වී තිබෙන්නේ. එම අදහාගත නොහැකි අද්භූත විස්මිත සුදු ඇත් පැටවා සෑය ගර්භයට ඇතුල්වන දර්ශනය අදටත් ගුප්ත රහසක්. කෙසේ නමුත් එම දර්ශනය අහම්බෙන් කැමරාවක සටහන් වී තිබූ අතර අදටත් එම ඉතා පැහැදිලි ඇත්රූප සහිත සෝමාවතිය සෑය සිදුවීම සහ එය අන්තර්ගත ඡායාරූපය ඔබට දැකගන්න පුළුවන්. එසේම මා මීට වර්ෂ කීපයකට පෙර සෝමාවතිය සෑමලුවේ පුරාරයක් පහන්වන තුරුම සූත්‍ර දේශනාවක් විවරණය කළා. යම් පින්වතුන් පිරිසක් සමගම රාත්‍රී 9 සිට පසුදා අලුයම 3:00 වන 4 පමණ වන තෙක්ම මේ දේශනාව දේශනා කරන්නට මට සිදු වුණා. එහිදීද සෝමාවතිය සෑමලුවට ඉතා සමීපව දැවැන්ත හස්තියකු රාත්‍රී 5:00 තුරුම රැඳී සිටීමත් අසාමාන්‍ය විශ්මිත දර්ශනයක් බවට පත් වුණා. කුමන හේතුවක් මතවත් ඒ දැවැන්ත හස්තියා එතනින් නික්මලා ගියේ නැහැ. සෝමාවතිය සෑමලුවේ තාප්පෙන් එහා රැඳී සිටියා. ඉතාමත් නිශ්චලව කිසිම ශබ්දයක් හැලහොල්මනක් නැතුවම පාන්දර වන තුරුම. එසේම එදින උදෑසන 4:30 පමණ අලුයම අහසේ සිට සුදු පැහැ ආලෝකයක් විහිදුවමින් ඉහළ සිට පහළට පැමිණි ආලෝක වළල්ලක් දේවතා කොටුවෙන් ගර්භයට ඇතුල් වී යනු මාගේ සියසින්ම දැක ගැනීමට භාග්‍යවන්ත වුණා. එය ඒකාන්තයෙන්ම දළදා හාමුදුරුවන්ගේ වැඩමවීම බව මා තරයේ අදටත් විශ්වාස කරන කාරණාවක්. එය මාගේ ඇස් දෙකෙන්ම දැක්ක මහා පුණ්‍යවන්ත දර්ශනයක් මාගේ ජීවිත කාලය තුළ. ඒ වගේම අප ධම්මගයා වශයෙන් අනාවරණය කරනවා මේ මොහොතෙත්. ඉදිරියේදී ඒකාන්තයෙන්ම ගෞතම බුදුසසුනේ බොහෝ පෙළහර සිදුවීමට නියමිතයි. ඉදිරි අනාගත කාලයක් තුළ සියලු දෙනාම හැකිතාක් ධර්මානුකූලව සහ ආර්යකාන්ත පංචශීලය සුරක්ෂා කරමින් තමන්ගේ ජීවිතය ගත කරන්න. ඒ වගේම ඉදිරියේදී ශ්‍රී සද්ධර්ම ඒකාන්ත වශයෙන් පෙළහර පානවා නියතයි. ගෞතම බුදුන් වහන්සේගේ සද්ධර්ම චක්‍රය භාරත වැසියන් විසින් මේ වන විට සඳ මතටත් රැගෙන ගියා. ඔවුන් අරගෙන ගිහිල්ලා සඳේ සනිටුහන් කළේ අශෝක චක්‍රය සහිත. ඒ වගේම ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම චක්‍රයමයි. අශෝක චක්‍රය කිව්වට ඒ ගෞතම බුදුන් වහන්සේගේ ධර්ම චක්‍රයමයි. අදටත් ඉන්දියාව ගරු බුහුමන් දක්වන තමන්ගේ ජාතික ධජයේ තැන්පත් කර ඇති ඒ මහා සද්ධර්ම චක්‍රය දැන් ඔවුන් විසින්ම මහත් අභිමානයකින් යුක්තව හඳටත් ගිහිල්ලා සනිටුහන් තැබුවා. ඒ වගේම ඔවුන් ඕම් අක්ෂරයවත් ශිව දෙවියන්ගේ සංකේතයක්වත් හින්දු සංකේතයක්වත් වෙන කුමන හෝ හින්දු හෝ වෙනත් ආගමික සංකේතයක්වත් අරංගේ නැහැ. අශෝක චක්‍රය, අශෝක ස්තම්භය ආදී කොට ඇති ඒ මහා ආධ්‍යාත්මික සලකුණක්මයි, ආධ්‍යාත්මික ඒ මහා අශෝක අධිරාජ්‍යයාගේ සලකුණමයි රැගෙන ගිහිල්ලා හඳ මතු පිටත් පුෂ්ඨේත් තැන්පත් කරේ, සනිටුහන් කරේ. ඒ වගේ මේ මහා අශෝක අධිරාජ්‍යයා මහා බෞද්ධ අධිරාජ්‍යයක් බවට භාරතයේම සකස් කරා. සෑම තැනකම අශෝක ස්තම්භ සකස් කරමින් බුදුදහම ව්‍යාප්ත කරන්න
කරන්න මහා සේවාවක් කරා. එතුමන්ගේ පුත්‍රරත්නය සහ දියණිය ලංකාවේ ශ්‍රී සම්බුද්ධ ශාසනය පිහිටුවන්නම එතුමන් ලංකාවට දායාද කරා, පූජ කරා සංඝමිත්තා මහරහත් මෙහෙණිය සහ මිහිඳු මහරහතන් වහන්සේ. එනිසා අදටත් භාරතීය ජනතාවගේ මුළු මහත් ප්‍රසාදයට අභිමානයට ලක් වෙමින් භාරතීය දජයේ මැදේ මේ මහා සද්ධර්ම චක්‍රය ලැබ දෙනවා. ඒ කාටවත් අයින් කරන්න බැරි වුණා. ඒ වගේම ඔවුන් විසින් ඉතාමත් අභිමානයකින් යුක්තව ශිව දෙවියන්ගේ සංකේතයවත්, රාම දෙවියන්ගේ සංකේතයවත් නොව, ඕම් අක්ෂරයවත් නොව, අශෝක ස්තම්භය, රාජ්‍ය ලාංඡනය, ඒ සමගම ඇති සද්ධර්ම චක්‍රය සඳ මතට අරගෙන ගියා. එයත් සමස්ත බුදුනුවන් වශයෙන් ඉතාමත් සතුටකට සහ අභිමානයකට ලක්විය යුතු කාරණාවක්. ලංකාවේ කෙසේ වෙතත් ලංකාවේ බෞද්ධයන්, සිංහල බෞද්ධයන්ගෙන් බුදුදහම ගිලිහි යන මොහොතක, ඊට නින්දා අපහාස වැඩි වැඩි වශයෙන් ලබා දෙන මොහොතක බුදුන් වහන්සේ උපන් දේශයෙන් නැවත වාරයක් මේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රී සද්ධර්මය බැබළෙනු ඇතැයි අපද විශ්වාස කරනවා. ලෝකේ කුමන හෝ ශ්‍රේෂ්ඨ භූමියකින් නැවත වාරයක් මේ මිත්‍යාව කඩාගෙන, අසද්ධර්මය කඩාගෙන, පරවාද සුන් කළා උතුම් වූ ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පෙළහර පාමින් ලෝකේ පුරා බැබලේවායි ධම්මගයාවාදත් මේ මොහොතෙත් අදිෂ්ඨාන කරනවා, වගේම ප්‍රාර්ථනා කරනවා. සහ ඒ වෙනුවෙන් සෑම මොහොතකම, සෑම තප්පරයකම අප කැප වෙනවා, ඇප වෙනවා. සැමට තෙරුවන් සරණයි.